අලුත්ම තොරතුරු ඔබ වෙත රැගෙන එන අපගේ නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තවමත් අපේ channel එකට අලුත් නම් දැන්වම subscribe කරලා ළඟම තියෙන සීනු ලකුණත් ඔබන්න. මේ වගේ videos ඔයාලට එතකොට දැනගන්න පුළුවන්. සාත්සේවය සඳහා මම රැකියාවට යනවා. එතකොට මම ඇත්තටම මේ මොහොතේ රටේ වැටිලා තිබෙන ආර්ථික මේ අවපාතයේ හේතුවෙන් මට විදේශගත වෙලා මේක යම් තාක් දුරට හරි දායකත්වයක් දෙන්න මම වැඩ කරන කාල සීමාව ඇතුළත ඒකට සහයෝගයක් දක්වන්න මේ වෙලාවේ මට මේ අවස්ථාව ලැබීම ගැනත් මම ගොඩක් සතුටු වෙනවා. මොකද මම ඇත්තටම මම කලිනුත් විදේශගත වෙලා මම හරි මාර්ගෙන් තමයි මම ලංකාවට සල්ලි එව්වේ. ඉතින් ඒක ගැන මම කලිනුත් මම එහෙම දායක වෙලා තිනවා. දැන් මින් ඉස්සරහටත් ඒ විදිහටම බැංකුවක් කරහා නිත්‍යානුකූල බැංකුවක් කරහා ලංකාවට සල්ලි එවලා මේ වැටලා තියෙන ආර්ථික තත්ත්වයෙන් ගොඩනගා ගත්තොත් අපේ රට අපිට දරුවෝ ඉන්නවා අපේ දරුවන්ගේ අනාගතය සාර්ථක කරගන්න පුළුවන්. එහෙම නැතුව නීති විරෝධී මාර්ගයෙන් ලංකාවට සල්ලි එවලා ඒ දේවල් එතකොට අපිට ඩොලර් මේ වෙලාවේ අවශ්‍ය වෙලා තියෙන්නේ. මම ඉල්ලා සිටිනවා පිටරටවල ඉන්න අයට වුණත් හැකි පමණින් ලංකාවට සල්ලි එවලා නීත්‍යානුකූල මාර්ගයකින් ලංකාව මේ වැටලා තියෙන ආර්ථික මට්ටමින් ටිකක් යම් තාක් දුරට හරි ගොඩ ගන්න උත්සාහයක් දරන්න කියලා. සමහර දේශපාලඥයෝ කියනවා එවන සල්ලි හොරකම් කරනවා කියලා. එවන සල්ලි හොරකම් කරන්නේ කොහොමද? ඩුබායි වල ඉන්න තාත්තා එවන්නේ ලංකාවේ ඉන්න අම්මගේ account එකට. ඒ account එකෙන් සල්ලි අරගෙන ගිහිල්ලා කිරිපිටි ටික ගත්තයි කියලා කාටවත් හොරකම් කරන්න බෑ. කටාර් වල ඉන්න පුතා එවන්නේ ලංකාවේ ඉන්න අම්මගේ account එකට. කොහෙන්ද හොරකම් කරන්නේ? කොරියාවේ ඉන්න පුතා එවන්නේ ස්වාමි පුරුෂයා ලංකාවේ ඉන්න බිරිඳගේ account එකට. කවුද හොරකම් කරන්නේ? රාජපක්ෂලාට පුරවන්න බිරිඳගේ account එකට ඇවිල්ලා හොරකම් කරන්න බෑනේ. එයාට පුළුවන් එයාගේ පිනුමෙන් ගිහිල්ලා කාගේ කඩෙන් බඩු ටික ගන්න. හැබැයි ලංකාවේ බැංකු හරහා ආවම ඩොලර් විදියට ආවම අපිට පුළුවන් ගෑස් ටික තෙල් ටික බෙහෙත් ටික ගේන්න. ගෙදර මිය දෙන්න යන අම්මට තාත්තට බෙහෙත් ටික ගෙන දෙන්න පුළුවන් වෙන්නේ එහෙම වුණොත්. ඒ සඳහා අපි ඒක රාශී වෙලා රටක් විදියට ජාතියක් විදියට මේ වෙලාවේ එකට කටයුතු කරමු කියන ඉල්ලීමත් මේ අවස්ථාවේදී මම සිද්ධ කරනවා.